දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 354 වැනි ටෙලිවැකිය. මේ රට බංකොලොත් වීමට හේතුයි අප ලියමින් ඉන්නේ නේද? ඔබට ඒ ගැන මතකයි. එහෙත් විවිධ අවස්ථාවල පැන නගින වෙනත් මාතෘකා නිසා එක දිගටම මේ බංකොලොත් භාවයට හේතු ලියන්න බැරි වුණා. එනිසා යලිත් යම් කෙටි මතක් කිරීමක් කරගෙනම ඉදිරියට යමු නේද? එකක්. නැවත මුලින්ම මෙන්න මේක කියන්නම්. අප මේ දැනුවත් කිරීම කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසායි මේ රට බංකොලොත් වීමට ඔය 75 වසරක අපේ ඉතිහාසයේ සියලුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනි කියලා නිතර ලියන්නේ. හොඳේ අඩු වැඩි වශයෙන්. හරිය. ඒ වගේම ප්‍රධාන පක්ෂවලට මේ මුක්කු ගහලා ඒ අවස්ථාවට අනුව මැති ඇමති නියෝජ්‍ය ඇමති ඒ වගේ කටු අරගෙන ඒවා සූප්පු කළ සියලු කුඩා පක්ෂත් මේ සාපරාදී අපරාධයට යම් යම් ප්‍රමාණවලින් වගකියන්ට ඕනෙමයි කියලයි අපේ විශ්වාසය. හොඳේ මේ හුදෙක්ම මේ ජනපති රනිල්ට සහ හිටපු ජනපති මහින්දටවත් එහෙමත් නැත්නම් ඔය ආසන්න වශයෙන් දාලා ගිය මේ ජනාධිපති ගෝඨාභයටවත් ලඝු කරලා ඉවර කරගන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. හොඳේ ඒකයි අපි හැම ලියන්නේ. බංකොලොත් වීමට බලපෑ මෙතෙක් කතා කළ කරුණු හතර යලි කෙටියෙන් මතක් කරගමු. ඊට පසු පස්වෙනි කාරණයට යමු. හොඳේ. පාලකයාට සහ පුරවැසියාට රට ගොඩනැගීම පිළිබඳව ඒකාබද්ධ ආකල්පයක් අදහසක් සැලැස්මක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සැලසුම් අපිට මුකුත් නැහැ. ඒගොල්ලෝ කියන එක දිහා බලාගෙන ඉන්න උනා නේද? ඒගොල්ලෝ කරන එක දිහා බලාගෙන ඉන්න උනා. දෙක. අපේ රට මේ බාර දුන්නෙම අපි නිර්මාණශීලී විනයගරුක පාලකින්ට නෙවෙයි. මෙලෝ විනයක් නැති උන්දලට තමයි දිගටම දුන්නේ. දැන් එතකොට තුන්වෙනි කාරණේ මොකද වෙන්නේ? විනයක් නැති පාලකින්ට රටක් බාර දුන්න ගමම්ම මොකද වෙන්නේ? රටේ මූල්‍ය විනය නැති වෙලා යනවා. එතකොට තුන්වෙනි කාරණේ තමයි මේ රටේ මූල්‍ය විනය බිඳ වැටුණා. විනාශ වුණා. දැන් හතරවෙනි කාරණේ මූල්‍ය විනයක් නැති ඒ පාලකයන් හිතූ මතේ ණය අරගෙන මොකද කළේ? රටට මෙලෝ වැඩක් නැති නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘතිවල යොදාගත්තා. උන්දලා ගහන්න පුළුවන් ප්‍රමාණ ගහගත්තා නේද? දැන් එතකොට අද පස්වෙනි කාරණේ. පස්වෙනි කාරණේ තමයි දේශපාලනඥයින් විවිධ අවස්ථාවල කියන සුරංගනා කතා ප්‍රලාපවලට අපි අහුවෙන එක. අපි ඒවට අහුවෙලා තමයි මේ උන්දලව පත් කරගන්නේ. දැන් ඇත්තටම අපට හොඳටම අකුරු කියන්ට ලියන්ට පුළුවන් ජාතියක්. හරිද? එහෙම පුළුවන් වුණාට අපේ දේශපාලන අකුරු කියවීම දුර්වලයි. දේශපාලන සාක්ෂරතාව දුර්වලයි. ඒ නිසයිනේ හඳෙන් හාල් හරි ගෙනත් දෙනවා කිව්වහම ඒ කොහොමද? ඔයා හඳට ගිහින් තියෙනවාද? හඳේ කොයි හරියද කුඹුරු තියෙන්නේ කියලා ප්‍රශ්න කළේ නෑනේ අපි නේද? අපි ඒක අහගෙන මැතිනි අපිට නේද හඳෙන් හාල් ගෙනත් දෙනවා නේද? මිරිස් නැතුව හොදි කන්න කිව්වා අපි කනවා කියලා අපි ඡන්ද දුන්නා. හරිද? ඒ වගේමයි මං ආවොත් ඇට අටක් දෙනවා කිව්වහම අපි ප්‍රශ්න කළේ නෑ මොන ජාතියේ ඇට වර්ගද දෙන්නේ. කොච්චර කල් ඔයාට අපිට නොමිලේ ඇට අටක් දෙන්න පුළුවන්ද? කොහෙන්ද ඇට වර්ග අටක් ගේන්නේ නේද? මේ දේශපාලන ප්‍රලාප ප්‍රශ්න කළේ නැති ජාතියක්. මේ අතේ පැලවෙන ගල් බොරු ගෙඩි පිටින් ගිලපු ජාතියක්. හරිද? දැන් ඔය පොහොර සහනාධාරයේ නේද නොමිලේ පොහොර ටික දෙනවා, බණ්ඩි පොහොරත් අපි දෙනවා, අපි ආවොත් නිකම්ම දෙනවා කියනකොට අපි ඒ උන්දලගෙන් ප්‍රශ්න කරන්නේ නෑනි. හරිද? අපි බලන් ඉන්නවා නිකන් හම්බෙනකන් නේද? අවුරුද්දක් පුරා පොහොර නොමිලේ දෙන්නේ කොහෙන්ද ඔහෙලා? ලංකාවේ පොහොර හදනවද? හොඳයි ඒ හැදුවත් ගොවියන්ට එහෙම නිකම්ම පොහොර දීලා අර ඒ හදන උන්දලා බකන් නිලාගෙන ඉන්න වෙනවා නේද? නැත්තම් පොහොර අපට නිකන් දෙන්නේ කොහෙන් හරේ ණයට සල්ලි අරන්ද? ඇත්තටම කරන්න ඕනේ මොකද්ද? ගොවියට නව තාක්ෂණේ, උසස් බීජ, නවීන වගාක්‍රම නේද? ඒවා හඳුන්වලා දෙලා නව මම්පෙත් විවර කරන එකනේ. ඊළඟට ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන ක්‍රමයක් නිර්මාණය කරන එක නේද? ඇත්තටම අපේ රටේ පුරවැසියන් හැටියට ගොවියොත් අපිත් හැමෝම කවදාවත් දේශපාලනඥයෝ ඡන්ද කාලේට මේ වේදිකාවල කියන ප්‍රලාප ප්‍රශ්න කළේ නැහැ. ඒක මේ රට බංකොලොත්ෙන්ට එක හේතුවක්. අපි ඒවා පිළි අරගෙන ඡන්දය දීම නේද? අපිවා ගෙඩි පිටින්ම ගිලලා තියෙනවා. හරිද? දැන් අපි කවදාවත් අහන්නේ නැහැ නේ දැන් අස්වැසුම ලැබෙනවා.
අපි අහන්නේ නෑනේ අස්වැසුම දෙන්න කොච්චරක් කොහෙලා ණය කොහෙන්ද ගන්නෙ ඔය ණය ආපහු කරකෝල එන්නේ අපි පිටම නේද අස්වැසුම දුන්නහම දුප්පත්කම නැති වෙනවද ඒක ඇතුලේ අස්වැසුම දෙන සැලැස්ම ඇතුලේ දුප්පත්කම නැති කරන ක්‍රමවේදයක් තියනවද හොඳයි ඒක අපිට පෙන්වන්න අපි කවදාවත් ප්‍රශ්න කරන්නේ නෑ හරිද අපි කවදාවත් ප්‍රශ්න කරන්නේ නෑ මොකද මෙහෙම දෙන්න හතර මහ නිදානේ පහළුණ රටක්ද මේක මේ රටේ තෙල් තියනවද විකුණන්න මේ රටේ ගෑස් තියනවද විකුණන්න මේ රටේ රත්රන් ආකර තියනවද නැහනේ නේද මේ ණයට අරන් ණයට අරන් හරිද මේ ණයට ගන්න උන්දලා හොඳට වැඩියෙන් කාලා අපට සොච්චමක් බෙදලා ඡන්දය ගන්නවා අපි ඔකට අහුවෙනවා ඕක තමයි උප්පර වැට්ටිය හරිද ඕක තමයි මේ රට බංකොලොත් වෙන්න බලපාපු පස්වෙනි කාරණේ ඕක තේරුම් ගමු හරිද දේශපාලනඥින්ගේ මේ නිකන් දෙන තියරිය සහ මහා ප්‍රලාප අමූලික පට්ටපල් බොරු පිළිගැනීම. ඒ නිසා අප කිසිදු දුරදක්න ආර්ථික සැලැස්මක් නැති පාලකින්ටම තමයි පහෙන් පහට රට දුන්නේ. සමහර විට ආයේ දෙන්නේ හොඳේ නේද? දැන් බලන්න මේ දවස්වල ඇහෙන දේශපාලන ප්‍රලාපයේ අපට සැප්තැම්බර්වල IMF දෙවැනි කොටස ලැබුණාට පස්සේ මේ රට හොඳටම ගොඩ යනවලු. දැන් මේක කියන අයගෙන් අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවනේ. අපි 16 වතාවක්ම IMF ගිහින් ණයත් අරගෙන තියෙනවා. එතකොට 16 වතාවක් ගිහිනුත් ණය අරගෙන ගොඩගන්ට බැරි වුණු රට 17 වෙනි වතාවේ ණය වලින් ගොඩගන්නේ කොහොමද? මොකක්ද ඒ සඳහා තියෙන සැලැස්ම කියලා අහන්නම ඕනේ නේද? එතකොට ලැබෙන උත්තරේ තමයි සංචාරකයෝ වැඩිය ගෙන්ව ගන්න ඕනේ. ඔවගේ උත්තර හම්බෙන. හොඳේ. දැන් අපි සංචාරකයෝ වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන්ද කියලා බලමුකෝ නේද? මේ වෙඩි තියෙන තිවිල්ලට ඈ උදේ හවස මහපාරවල් පුරා හරියට මල්විඩි සම්දර්ශන වගේ පාර පුරා මරනවා ඈ ඇයි අපි මේ ප්‍රශ්නේ අහන්නේ නැත්තේ විධායක බලතල තියෙන ජනාධිපති සංචාරක කර්මාන්තයේ නංවන්ට හදනකොට අපි ඕගෙන් අහන්න ඕනේ ඊට ඉස්සෙල්ලා මේ වෙඩි තියෙන එක නතර කරගන්න බැරිද කියලා නේද ආ ජනපතිට උඩින් කවුරුත් නැහනේ අප්පා ඉඳලා හිටලා කපුටෙක් පියාඹුව තැරෙන්න නේද ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි 365 දවස් පුරාම සීරු වෙන්නේ ඈ ඒ වගේමයි මාධ්‍ය ආයතන එකතු වෙලා ගොවියෝ පාරට බස්සලා උද්ඝෝෂණ කරලා විප්ලවයක් කරන්න හදනවා කියලා එලිදරව් කරපු බුද්ධ්‍යංශයකුත් තියෙන රටක් නේ නේද? එහෙව් එකේ ඇයි අපි මේ පාතාල කෙරුමු ටික මර්ධනය කරගන්න බැරි ඔහෙලට? ඇයි මේ මහපාරේ වෙඩි තැබීම් අහවර කරගන්න බැරි නේද? එහෙව් රටකට සංචාරකින් ගෙන්න ගන්න පුළුවන්ද කියලා කියන්නකො නේද? එහෙම ප්‍රශ්න කරන්න ඕනේ. ඒ ප්‍රශ්න කරන්නේ නැති නිසායි අපට මේ කල යන්නේ අපි දිගින් දිගටම බංකොලොත් වෙන්නේ. හරිද? එහෙමනම් පස්වෙනි හේතුව පස්වෙනි හේතුව අපි මේ දේශපාලනඥින්ගේ සුරංගනා කතා ප්‍රලාප බොරු ගෙඩි පිටින්ම ගිලිමින් පහෙන් පහට මාරුවෙන් මාරුවට මේ අයටම ඡන්දේ දීලා බැන බැන ඉන්නවා. ඒකත් මේ රට බංකොලොත් වීමට එක් ප්‍රධාන සාධකයක් කියලා මතක තියාගමු කියලා ඔවුන් අද ටෙලිවැකිය අවසන් කළා.